සාමාන්‍යයෙන් මේ වගේ යල කන් එක ලැබිය යුතු වර්ෂාපතනෙන් අඩක්කෝ ඊට පොඩි ගාණක් එහා මෙහා වෙලා තමයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා රට පුරාම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉදිරියේදී දැන් තියෙන තත්ත්වය තමයි පානීය ජලය පිළිබඳවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙමින් තියෙන්නේ. මහින්ද අමරවීරටවත් එහෙම නැත්නම් ඕනෑම රජ කෙනෙක් කෘෂිකර්ම ඇමතිටවත් බෑ වැස්ස නැත්නම් වැස්ස ගෙනල්ලා දෙන්න. ජනතාව ප්‍රශ්න කරනවා මේ වගේ තත්ත්වයක් දැක්කේ නැද්ද දුටුවේ නැද්ද කියලා. මම පිළිගන්නවා නිසි පරිදි මේ පිළිබඳව අදාළ අංශ විශේෂයෙන්ම ගොවි ජනතාව දැනුවත් කරේ නැහැ කියන එක. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු උනත් මීට වැඩිය ජනතාව දැනුවත් කරන්න මේ මාධ්‍ය වගේ දේවල් වලින් දැනුවත් කිරීම කරන්න උත්සාහ ගත්තනම් හොඳයි. මහවැලි අධිකාරිය වෙන්න පුළුවන්, වාරි මාර්ග වෙන්න පුළුවන්, කෘෂිකර්ම වෙන්න පුළුවන්. කොහේ හරි ඒ දැනුවත් කිරීම කළා තිබුණා ගොවීන් මෙත මේ පණිවිඩය යා යුතු වෙනවා. නියමිත වෙලාවට සමනල වැවෙන් ජලය ඉල්ලපු වෙලාව නිදාස් කරන්න. සැලකියුතු මට්ටමක කුමුරු ප්‍රමාණයක් බේර ගන්න තිබුණා. රජෙන් වෙන පැත්තකට ඇදිල්ලක් වගේ තියෙනවා වගේද ජනතාව කියන විදිහට? නෑ, දැන් කේක අමාත්‍යාංශ බලන්නේ තම තමන්ගේ කාර්යභාරය. දැන් විදුලි බල මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කළා. සියලු පාර්ශ්වයට කැඳෙව්වා. යන්න කන ගැටුවේ විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් ප්‍රධාන කවුරුවත් ආවේ නෑ. ලේකම්වත්, අතිරේක ලේකම්වරයෙක්වත්, සභාපතිවරයවත්, උපසභාපතිවරයවත්, එහෙම නැත්නම් සාමාන්‍ය අධිකාරීවරයත් ආවේ නෑ. යටමට්ටමේ ඉඳපු නිලධාරීන් දෙතුන් දෙනෙක් තමයි ආවේ. තීන්දුවක් ගන්න පුළුවන් මට්ටමේ නිලධාරියෙක් සම්බන්ධ කරේ නෑ. විදුලි බල මණ්ඩලයේ ඒ පාර්ශ්වයෙන් ලැබිය යුතු සහයෝගය අවශ්‍ය වෙලාව ලැබුණේ නෑ කියන්නේ. පැහැදිලිව මට ඒක කියන්න පුළුවන්. ඒ සහයෝගය ලැබුණා නම් මීට වඩා තත්ත්ව වෙනස් වෙනද? මම ආම වශයෙන් මම සාමාන්‍ය අධිකාරීවරයාට දුරකථන ඇමතුම් ගණනාවක් ගත්තා. ටෙලිෆෝන් එකට කතා කරගන්න බැරි වුණා. මම හිතුවා මම විදුලි බලයේ ඉඳපු ඇමතිවරේ. මම හිතුවා අඩු ගානේ මේ මගේ දුරකථන ඇමතුමකට හරි නිලධාරීන් කතා කරයි කියලා. එහෙම ඒ කාර්යයේ බරපතලකම පිළිබඳව ඔවුන්ට වැටහිමක් තිබුණේ නැහැ. අපිට යුතුයකමක් තියෙනවා මේ ගොවින්ට වන්දියක් දෙන්නවා. ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ගෙවන්න වෙන අවුරුද්ද මේක වෙයි කියලා මං හිතනවා. සල්ලි හොයාගන්න එක ලේසි නෑ. මම හිතනවා මට ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා මේ සාධාරණ ඉෂ්ට කරයි කියලා. ගිනි තියලා විනාශ කරලා තියෙනවා කියලා අපිට සමහර වාර්තා වෙනවා. දැන් එහෙම වුණොත් ඒ අයට වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයේ ලොකු ගැටලුවක් ඇති වෙනවා නේද? දැන් ඒක වතාවක් ගොයමක් ගිනි තියලා තිබුණා. හොඳ සරුසාර ගොයමකට ගිනි තියලා ගෙදර ඇති වෙච්ච ආරවුලක් නිසා භූමි තෙල් ලක් කරලා ගිනි තියලා. දැන් අපිට ගෙවන්න බෑනේ. දැන් අගුණකොළ පැලැස්සේ ගොයමට ගිනි තියෙයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරේ. දැන් උට ගෙවන්න බැරි වෙනවා. හැබැයි මේ දේශපාලනේ යා වෙන පක්ෂික වීම නිසා නෙවෙයි දැන දැනම පිදුරුවත් ගිනි තියන්න බැරි තත්ත්වයක් තුල ගොයමට ගිනි තැබීම කියන වරදට ඔහු අහුවෙනෝනේ.